Pinwati, ada api mie kevan api itu ayusane, sarira warnene, bahuwa bada ledawal wedi, roga wedi, kaya citta beda wan wedi, manusia ni dahasakne, nirawul bawakne, ilangi ekatamai pinwati, api visim gahak gediak kevat pinat eka visa mina tatter pat keragina di. Isar balan aku pinwati, kos gas solai mende make all itu kos kocer hadina, mulla indalam hadina ane kos. Mula tiga pinwati polos tulan kala kala ibar beno agar tiga tamai pahit ni. Ewa tamai idila kanda beno mula hari tiga kada na lezi ni. Amba hedene kota koma de miya bagas solo mantu mantele punci kala bala na koma miya bagas. Meheme iti bima ta nawa beno pokuru pokuru. Dem pora dem mane me mono ake luar amba kaha kamba ke dia ke me hedene ne. Widya gari ya ke dule hedene wamba. Widya gari ya ke dule elia pihito na kaha ke dia ke dene ne mono wa ke luar. Pewet makne, gahaka kolata teta, api me mini suwisim mai medika kara kina tieni pina, meka maha wisala binasia, men medika tamai, mihidu maharatan masa, langka wada wada makala pita desa nakali mukad, soba wada hamada adare karan, sata se upa wada adare karan, unwase langka wada wada makala kara bu pala mini sutra desa nawa tamai, chulla hati padu upama sutra, sulu et padu upama, oka tieni majji manikai mula pan nasagi. බුදුහාඳුරු කරපු දේශනාවක් මේ චුල්ලාතිපදෝපම. චුල්ලාතිපදෝපම සූත්‍රයේ එහා පැත්තෙන් දෙනවා මහා අතිපදෝපම සූත්‍රය. ඒක සරියුත් හාඳුරු කරපු දේශනාවක්. බුද්ධ දේශනාවක් නෙමෙයි සරියුත් හාඳුරන්ගේ දේශනාවක්. මේ චුල්ලාතිපදෝපම සූත්‍රයේ මොනවද තියෙනව ඇත්තේ? සුළු ඇත්පද උපමාව. දැන් මේ ඇත්තොත් අර කියනකොට කිව්ව නිකන් මේ ඇත් හස්ති අඩියක් කිව්වා. ඔය ඇත් අඩියක් කිව්වම නිකන් ඒ ආරක් අඩි ඇත් අඩි එළු අඩි ඕම වගේ කිව්ව නිකන් මේ මීදු ආඳුර තකහණියක් ඉන්දියාවේ ඉඳලා ලංකාවට එන්න ඕනද අලියගේ අඩියක් ගැන කියන්නේ නෑ ලොකු ලස්සන කතාවක් මේක ඇතුලේ කිව්වේ පිනවත් ලස්සන කතාවක් මේ කිව්වේ මොකද්ද චුල්ලහත්ති පදෝපම සූත්‍රේ ඔන්න කතාව මේකේ ඉන්නවා බමුණෙක් පිනවත්නේ ජානුසෝනිය බමුණාගේ නම මොකද්ද නම ජානුසෝනිය ජානුසෝනිය බමුණා සුදු අස්වැය යොදාපු කරත්තය දැනුත් එහෙමනේ සාමාන්‍යයෙන් සල්ලි තියෙනවා නම් පිනවත් අපේ මේ සිංහල ජාතිය තරම් අහංකාරකම තියෙන ජාතියක් වෙන ලෝකේ වෙන කොහෙවත් නැහැ. දැන් බලන්න මුස්ලිම් මිනිස්සේ කොහේ ගියත් ඒ මිනිහාගේ ඇඳුමක් තියෙනව වෙනද ඒක ඇඳන් තමයි යන්නේ. තව තව බලන්න තව ලෝකේ රටවල් වල ඇත්ත මට වැඩ ගිහිල්ලා ඇතිනේ. කොහොම හරි ගියා මේ ජපන්කාරයෙක් මේ චීනකාරයෙක් මේ ඉන්දියන්කාරයෙක් කොහොම බලා ගන්න පුළුවන්. දැන් අපේ උන් ගිහිල්ලා බලන්නකො මොකද කියලා. අපේ මිනිස්සු රට ගියන් පස්සේ මේ දැන් තායිලන්තේ ගියාම තායිලන්තේ ළමයි සිංහලෙන් කැඩිච්ච සිංහලෙන් කොහොමද සාදු කාලාදද වළඳන්න කියන තේරෙන්නේ නැහැ. දන්න ඔය එහෙම මෙහෙම ඉගෙනගත්තු පොඩි පොඩි කෑලි සාදු කාලාද ඒ කොහොමද ඔහම අහනවා. අපේ උන් ඉංග්‍රීසියෙන් කතා කරනවා. අපේ එකෙක් හම්බුනාම අපේ උන් ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඒ කියන්නේ සුද්දට සුද්දෙක් හම්බුනා වගේ. යකඩෝ අපි හතුළු වෙනවනේ ආ උඹ ලංකාවේ මිනිහෙද? හරි සිංහලෙන් කතා කරමු අපි දෙන්න කියලා. නැහැ. අපි සිංහලෙන් කතා කරනවා අපේ එක ඉංග්‍රීසියෙන් කතා කරනවා අපි එක. එහෙමද අහංකාර කමේ පින්වත්නි මේ තරම් අහංකාරකමක් තියෙන જાතියක් නෑ ඒකනේ ලෝකේ වඳ වෙන જાති අතරට ඉස්සරහටම ඇවිල්ලා තියෙන සිංහල જાතිය. හරිම අහංකාර જાති. ඒ වගේම කියලා හදන්න බෑ අපේ જાතියට. කවදාවත් දෙයක් කියලා හදන්න බෑ පිළිගන්නේ නෑ අපේ જાතිය තරම් දන්න જાතියක් ලොන වෙන ලෝකේ කොයිවත් නෑ. අපි හිතන් ඉන්නේ හරියට අපි දන්නවයි කියලා. බැලුවම දන්න මගුලක් නෑ. අපි හිතන් ඉන්නේ හරියට දන්නවයි කියලා. ඕකම තමයි පින්නත් අපිට විනාශ මෙච්චර වටින බුදුදහමක් දෙනවා එංගලන්තේට ඇමරිකාවට ගියන් පස්සේ විශ්වවිද්‍යාලවලට ගියාම ඒ රටවල දරුවෝ පරේක්ෂණ කරනවා අධ්‍යයනය කරනවා මේ 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 දහම හරිම විද්‍යාත්මක පදනමක් තියෙන බටහිර ලෝකේ රටවල් අතර අපි මේ ලංකාවට වැටිච්ච ලංකාවට ලැබිච්ච මේ දහම හරිම විද්‍යාත්මක පදනමක් තියෙන දහමක් වෙනවා හැම පැත්තෙම මෙහෙමයි හැම පැත්තෙම මෙහෙමයි ඔය සමහර බටහිර ලෝකවලින් විවිධ දේවල් අද ලංකාවට ගලාගෙන එනවා ඒ බටහිර විද්‍යාඥයෝ විවිධයි මේ බුදුදහම ගවේෂණය කළ අල්ලගත්තු පොඩි පොඩි කොන් තමයි අපිට ආයේ හදලෙවන්නේ. අපි මෙච්චර වටින ත්‍රිපිටකේ පැත්තකට දාලා එහෙන් එන ඒවා මොකක් හරි අල්ලගන්න. දැන් ඔය තියෙන්නේ මොකද තරු ක්‍රම එහෙම තියෙනවනේ ඔය කාර්යාලවල. ඈ ඔච්චර ඕනේ නැහැ පිටත් මේ පුංචි සූත්‍ර කීපයක් තියෙනවා බුදුහාඳුරන්ගේ තරු ගහගෙන දගලන්න දෙයක් නැහැ. මේ සූත්‍ර ටික හරියට අධ්‍යයනය කරා නම් ඔయిత වඩා කෝටියක් වටින දේවල් ටිකක් තියෙනවා මේ බුදුහාඳුරන්ගේ දේශනාව ඇතුලේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපිට අපේ ගෙයි ඇතුලේ තියෙන දේ අපිට වටින්නේ නැහැ අපිට කොහෙන් හරි ගෙනල්ලා දුන්නා තමයි මේ අපේ ජාතිය හැටි ඈ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ කරපු පළවෙනි දේශනාවේ
ඔන්න ජානුසෝනිය බමුණ සුදු අස්වැය යොදාපු ගලත් එකින් ජේතවනාරාම පැත්තට යනවා සුදු අස්වැය යොදලා තියෙන පින්වත් සල්ලි දිනනවා කියලා පෙන්නා දැන් එහෙමනේ දැන් බලන්න මලගයක් එහෙම වුණාම සාමාන්‍යයෙන් අපේ ඔය සල්ලි තියෙන පැලැන්දිය ගෙවල් වල මලගයක් වෙච්ච ගමන් ඒකට තියෙන වෙනම බියුටි සැලුන් එකට යනවා ඒකට මේකප් වෙනම තියෙනවා ආච්චි මලත් එහෙම තමයි අම්මා මලත් එහෙම තමයි Mari berit cek aja nih, istilah mas alun nih kita gila, ekat ada ala itu, ek wena mas adung katel dienu, karabu wena mas dienu, malah kita duke ya dia deh, adung katel dienu, මේ ලෙඩි ගහලා සුද්ධ කොල්ල දුන්නට අඹ කරත්තේ ඇවිලා අඹද දත්තත් අපෝ හැබැයි කන්න බෑ හරිය අඹ බෑ නේද එහුණට දැන් කොහේ හරි මේ සුපිරි වෙළඳසැලක ගිහිල්ලා දිනන අඹ රස කියලා මොකක් හරි අයිස්ක්‍රීම් එකක් වේවා වෙන එහෙම ඒක කමු අඹ රසනේ අඹ ගෙඩිය දුන්නම ඒක කන්නේ නෑ දත්තස්සේ යනවලු කන්න බෑලු විකන්න බෑලු ගිලින්න බෑලු ඈ අද ළමයි ඉන්නවා පින්නවාදී බට්ටික අනලා හක්කෙන් දිව්වට පස්සේ පුළුවන් නම් අම්මට කියනවා අම්මේ හපලා ගිලලා දීපන් කියලා. ඒක කරන්න බැරි නිසා ඉතින් ඒක තමන් ගිලිනවා. එහෙම ඉන්නවා. බට්ටික අනලා හක්කට දිව්වට පස්සේ පුළුවන් නම් අම්මට කියනවා අම්මේ ඕකත් විකලා ගිලලා දීපන් කියලා. ඉතින් මේක අම්මට කරන්න බැරි නිසා තමන් විකලා ගිලිනවා. ඈ අවුරුදු 13 14 වෙනකොට අද අපේ දරුවෝ මොනවද කරන්න කියලා හිතලා බලන්න පින්වත්. ඈ අවුරුදු 13 වෙනකොට අපි මම අවුරුදු 8ක් වෙනකන් විතරයි ගෙදර හිටියේ. අවුරුදු 13න් මම මහාන වුණා. Oke ngau urdu dekak panselat gederat tatar kali kata kela panselat deano dawat tuna tara kino gedereno punci kali ni sahur dua tahi ni mata baisa ido asi mang urdu ekola hing mage istirom panselai na taruna dahatu ne manuna urdu dahai ekola hawe na kota mama pole gil la badu geno kuli weda kara lagi na lama te apa cita kana deno mang kita ne me urdu dahatu na kina lama ekuda kuli weda kola kana deno ne kahai rapa na kana kulu akan nike kahai rala ngai gila pambari wagi kara kaino deng kohon me geng ya betra pa na kana nike Iti enisa pin mati ube daruan gen mono ado be bala porut tu ini leben ni mono adita. Ora wanawa gasanawa pumba nawa koti ganang sali pin mati. Apa yang mata pacu deh mati nanti pun nema tu. Oba tu mala tomate gen. Matara dikwali hamban toda hambe kami oba tu mala tiga nega te mene. Poti ke dilane ni wadu kale ni kona mewa me kohe wat nawa kata wala tibi ceba ne mea peji mite. Andal labu bodek ke kenek kian na pulang e yuge ni kela e yuge kela pitenang merdila ne mahatiu me yuge kela wecce dekut ne hoddata lunu tika dagan ne be batata watura tika diagan ne be amma duran ne tata duran ne anemi amma ne dape tata ne de kela hadawatata awang ke cetana wakken ne hitan no kopin wati sama ne gedareka dupat gedareka daruwek aurdu wisiye kak loku mahat karana kodi hayak pie dangker dupat gedareka දුප්පත් ගෙදරක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අවුරුදු 21ක් දුවෙක් වේවා පුතෙක් වේවා ලොකු මහත් කරන දල වශයෙන් ගණනය කරන ඔයත් නිකන් ඉන්න ගමන් ඔවා හදලා බලන්නකෝ මේ ලෝභකම් කරන්න නෙමෙයි නිකන් බලන්නකෝ ඔයත් මොනවද මේ ජීවිතේ කරලා තියෙන්නේ කියලා ඈ අවුරුදු 21ක් එදා වේලා හම්බ කරන් ගන ගෙදරක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අවුරුදු 21ක් ළමයෙක් උස්මාත් කරන්න කෝටි 6ක් අවම වුණ අවුරුදු 21කට දරුවෙක් හදන. ඒතර දරුවෝ 4-5 දෙනෙක් ඇදුවා 6 ඒවා 4-5ක් ඕන. ඕක සමාජ මට්ටම වැඩි වෙන්න මුදල් මට්ටම වැඩි වෙන්න ඕක බිලියන ගණන් වලින් වැඩි වෙනවා. ඈ දරුවෙක් කරේ. ඒ දරුවට එහෙම වේදම් කරලා බෞද්ධ සංස්කෘතිය ඇතුලේ මේ සිංහල රටේ ඔබ මොකද බලාපොරොත්තු වෙන්නේ? හිතන්නකෝ. ඈ අවුරුදු 18 20 වෙනකොට අද අපේ ළමයින්ට අපේ ලංකාවේ සිහින නැහැ පිටවද ඊයේ ළමයෙක් මගේ ළඟට ආවා. ඒ දරුවා මේ උසස් පෙළ පාස් නැහැ S3ක් මිනිහට ගන්න බෑ උසස් පෙළට S3ක් දා ගන්න බැරි වුණා. හැබැයි මිනිහා කියනවා කොරියාවේ විශ්වවිද්‍යාලේ කියන ලක්ෂ 45ක් කොරියාවේ කියලා ඉගෙන ගන්න. දැන් මේ දුප්පත් අම්මා අවුරුදු 17 18 මේ පුතා කොරියාවට යවන්න ලක්ෂ 47ක් හොයන්න දඟලනවා. ඈ ලංකාවේ උසස් පෙළට S3ක් ගන්න බැරි වෙච්ච මිනිහා ට කොරියාවේ යන්න ලක්ෂ 45ක් මේ අම්මා දැන් හොයන්න ලෑස්තිය. දැන් කොරියාවේ ඔළුවකින් තමයි හිතන්නේ. පින්වත්නි මේ පින්වන්ත බිමේ කරනවා නම් වැඩ කොච්චර තියනවද? මේ පින්වන්ත බිමේ. අපේ ළමයින්ගේ ළඟ තියෙනවා ලොකු අහංකාරකම. ඔය අහංකාරකම තියෙනකන් පුතේ කවදාවත් අම්මව අඬවන්න එපා තාත්තව රිදවන්න එපා.
amma ge asalin kandulak patunot aniware me kandulata kandulu kata das ganakin naya gewanna wenawa eka hondata mataka thiyaganna eka ammai apita inne eka taatai apita inne eyai aadare amma nathi kalata badagini wente paaduwa maha ejanta unath wadak naha puthe amma ge aadareya taatta ge aadareya ape hadawate naththam mage amma kiyana kota haamuduruwane man hari aasa e kale katha amma gen ahana ithin man amma mage amma mage pansale inne maath ekka ammai taattai dennam ithin man oy samahara laata innakota man ithin ædala ganna mokak hari kathawak amme kohomada e kale punji kale man koi wage da are me ædala gattan onna amma kiyana oya labenna maasa 6 kusata puthe oyawa daraagena bade man goyak gapu amma kiyanne me ඒ මොකද අම්මේ කියලා ඇහුවන් අම්මා කියනවා ඔයාව ලැබෙන්නේ ඉස්පිරිතාලෙට ගන්න යන්න රෙදි ටික ගන්න මං ගෝයන් ගැපිය කුලි වැඩ කළා පුතේ ඒ සමාජ මට්ටම එදා තිබුණු සමාජ මට්ටම අම්මා ඒ ටික කියනකොට අම්මගේ කකුල් දෙක අල්ලලා වඳින්න හිතෙනවා බැරිව මිසක්ක හදවතින් හිතනවා අම්මේ ඔයා එච්චර දුක් වින්දාද මං වෙනු අදත් එහෙමයි අද බලන්නකෝ පුංචි දෙයක් වුණාට පස්සේ බිරඳ මහා ඉස්පිරිතාලවල අරන් යන්නේ සල්ලි ගෙවලා ඈ ලක්ෂ ගණන් ඉගෙන ගන්න වේදක බැලුවම අපි එච්චර වටින්නේ බිනවත් මේ අම්මලා අප්පච්චිලා අපිට වේදන් ගන්න තරම් අපි එච්චර වටිනවද අපි මොනවද කරලා තියෙන්නේ අඩුම තරමේ වයසට යන්න ඕනේ නෑ බිනවත් මේ අඩුම තරමේ අපි මේ අම්මට තාත්තට පුතේ මේ බෙහෙත් පෙදි දෙක බොන්න ඕනේ වතුර වීදුරුව දියන්කො අමට උණ ගන්න ඈ එහෙම වතුර වීදුරුව දීලා තියෙනවද හිතලා බලන්න ඈ ඔය අවුරුදු 20ක් 22ක් වෙනකොට ඕස්ට්‍රේලියාවට පැන ගන්නව එංගලන්තෙට පැන ගන්නව අන්තිමට බොරෙල්ලේ කනත්ත තමයි ඉතින් අපිට උරුම වෙන්නේ පිනවත් කොහේ හරි පෙට්ටි සාප්පුවක පැය දෙකක් මිනිය මෙහෙම ඇරලා තියෙනවා අන්තිමට කවුරු හරි ගිහිල්ලා වල දානවා ආයි හතරමායි මේ දූල පුතාලා නම් බය පාගන්නේ නැත ලංකාවට එන්නේ නැත මිනියට කර තියන්න දරුවෙක් ළඟ නැත්තම් පිනවත් නේ ඈ මැරෙනකොට වතුර ඩිංගක් දෙන්න කෙනෙක් නැත්තම් අම්මේ කියලා අතින් අල්ලා සනසන්න කෙනෙක් නැත්තම් මොකද්ද අපි මේ ලෞකික ජීවිතය ඇදේ කරන වැඩේ කියලා කියන්නකෝ මොකක්ද මේ වැඩ පිළිවෙල කියන්නකෝ ඈ අඩුම තරමේ අම්මගේ අතින් කටිනයක් අතගස්සලා අම්මේ අම්මා ලක්ෂ 18ක් වියදම් කළා 25ක් වියදම් කළා 45ක් වියදම් අම්මා මට ඉගෙනුවා මම රට රාජ්‍ය වල ගියා අම්මේ මං සල්ලි හම්බ කළා අම්මේ මෙන්න අම්මා ආස දේ කටින පිංකමක් අම්මගේ අතින් කරලා අතගස්සලා පූජා කරන්න අම්මේ කියලා ගෙදරට එන්න දරුවෝ නැත්තම් පින්වත් එදාට අම්මට කොච්චර ආසයි තේද මගේ දරුවෝ මම මෙහෙම ඉගැන්නුවා මම මෙහෙම කළා අනේ බලන්නකො ඔක්කොම ටික එකතු වෙලා කඩන පිංකමක් කරලා මේකට මගේ අතහිත යොදවලා මේ දේවල් කළා ඈ කොච්චර ආසයි දෙද කවුද දෙන්න පත් වෙන කී දෙනා දෙමින් ඉන්නේ හිතලා බලන්න ඈ දුක් විඳින අම්මලා ඉන්නවා නම් වැඩි හරියක්ම සල්ලි තියෙන ගෙවල් වල අම්මලා වැඩි හරියක් දුක් විඳිනවා පින්නාද සල්ලි තියෙන ගෙවල් වල ඈ සල්ලි දින ගෙවල් වල අම්මලා වැඩි හරියක් තාත්තලා දුක් විඳිනවා. ඇයි අපි මෙතෙන්ද වැටිලා තියෙන්නේ? මොහොතක් නතර වෙලා කල්පනා කරා. මේ තමයි පින්වත්නි අපි තරුණ වයසේදී නොහිතන දෙයක්. කවදා හරි බැරි වෙච්ච දාට මේ ටික කල්පනා වෙනකොට දරුවෝ අපිට පාලනය කරන්න බැරි තැනටපත් වෙලා ඉවරයි. එදාට අපි කල්පනා කරනකොට අපි ළඟ තිබුණු සමහර අහංකාරකම් නිසා අපිම විනාශ වෙලා ඉවරයි. එදාට හුදෙකලා වූ මනසක් විතරයි අපි ළඟ ඉතුරු වෙන්නේ. එනිසා මතක තියාගන්න පිනවත් සල්ලි නිසා ඔබ බැබලෙන්න ඕන මනුස්සකමෙන් බැබලෙන්න ඕන සල්ලි නිසා ಗುಣධර්ම හම්බ කරගන්න ඕන සල්ලි නිසා ಗುಣධර්ම නැති වෙනවා නම් මේ මහ පොළොවට පය තියලා පිනවත් අඩි 10ක් පයින් යන්න බැරි නම් මං කවදාවත් සරිප්පු දෙකක් දාන්නේ නැහැ ඒ දාන්න නැත්තේ සිල් මේ සිල් රකින්න නිසා නෙමෙයි මං ආසයි මේ පොළොවේ පය තියන්නේ මම මේ පොළොවේ පය තියලා හිටපු කෙනෙක් ඈ ඒ නිසා මට ඕනම බොරළු පොළවක සපත්තු සරිප්පු අවශ්‍ය නැහැ මට අඩිය තියන්න පුළුවන් ඈ පින්වත්නි AC එක නැත්තම් දොරෙන් එළියට බහින්න බෑ නේද ඈ බොරළු පොරවක පය තියන්න බෑ මඩ ඩිංගක් ගෑවෙන්න බෑ මොකක්ද මේ සිංහල බිමේ ඉපදිච්ච අපෙන් මොකක්ද ඇති වැඩේ කියන්නකෝ ඈ